සරණයි අපේ පොඩිහාමුදුරුවන් වහන්සලාට පොඩිමහණින් වහන්සේලාට අපි අදත් පිඩියකේශන් පිළිවෙන් අධ්‍යාපනික වැඩසටහන මගින් අලුත් පාඩමකින් සම්බන්ධ වෙන්නයි සූදානම් වෙන්නේ හොඳයි අපි මෙතෙක් දුරට සස්කෘත එක ස්්‍රේණිය පෙලපොත්තේ පාඩම් කීපයක්ම සාකච්ඡා කරලා ඉවර කල්ල තියෙනවා අපි පාඩම් පහළවක් මේ වෙනකොට කතා කරලා අධ්‍යනය කරලා නද අ්‍යහාස්ස කරලා ක්‍රියාකාරකම් කරලා ඉවරයි. අපි දැන් ඇඩ්වවාන්ස් වෙලානේ ද දියුණු වෙලා ඉන්න දැන් අපිස්සෙල්ලාම පලවෙනි පාඩම පටන්ගත්ත සන්දියේ අවදිය නෙමෙයි ඉන්නේ න ද අපි ටිකක් ඉස්සරහට ඇවිල්ල ඉන්නේ. තිං පොඩි හාමුදුරුවනේ අපිට අද කතා කරන්න තියෙන්නේ. දාසයවෙනි පාඩම. දාසේවැනි පාඩම කොහොමද දාසේවෙනි පාඩම කියලා අපි සස්කෘතිෙන් කියන්නේ ශෝඩශ පාට ශෝඩශ පාට දාසේවැනි පාම දාසේවෙනි පාඩමෙන් කතා කරන්න තියන අපිச்ச காල පිළිබඳවම තමයි காலைය පිළිබඳව තමයි අපිට කතා කරන්න තියන්නේ තකතාප පොඩිහෙනින් වහන්සලාට අපි කතා කරල තියෙනවා මේ වෙනකොட்ட வருර්த்தமான கால வருර්த்தமான කියேල කියන්නේ කොහොමද සංස්කෘතෙන් ලட் ලකාර லட் லக்கார.து இரு පස අපි කතා කලා අத்தීතකාල. අத்தීත කාලයේ කොහොමද සංස්කෘතිෙන් කියන්නේ. லண் லකාர லண் லකාர ஒ අපි අද කතා කරන්නේ යන්නේ. අනාගත කාලය පිළිබඳව අපි වර්තමාන කාලයේ පිළිබඳව නැත්තම් මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් ක්‍රියාවන් පිළිබඳව කතා කලා. ඉරි පස්සෙ අතීතයේ නිද ඒ කාලේ මේ මොහොතෙන මේ ඒ කාලෙ සිද්ධ වෙලා ඉවරයි. ක්‍රියාව මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි එතකොට අපි අතීතය ගැන කතා කලා අද කතා කරන්න යන්නේ. අනාගතයේ නද ඉදිරියේදී සිද්ධ වෙයි සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙන දේවල් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. බලන්නකෝ. අනාගත කාල ලුට් ක්‍රියා පද. අනාගත කාල ලුච් ක්‍රියයාා පද ගැන තමයි අපි අද. කතා කරන්න යන්නේ. එතකොට අනාගත කාලේට මොකක්ද සංස්කෘතිෙන් කියන්නේ ලුට ද ලුට් ලකාරය කියල තමයි අපි සංස්කෘතෙන් කියන්නතකොට අනාගත කාල ලුට ල ක්‍රියාපද ලුට් ක්‍රියාපද වරනැගීම තමයි අපි අද මේ පාඩමේද ඉගෙන ගන්නේ. බලන්නකෝ අපිට කලින් පාඩංවලිනුත් ඉස්සෙල්ලාම හම්බ වනේ මෙන්න මේ වගේ වාචෝත්කත කිරීමක් තමයි. එතකොට පොඩි හාමුදුරුවනේ මෙතනත් අපිට තියෙනවා දසය එක ක්‍රියාකාරකම. දසය එක ක්‍රියාකාරකම. එතකොට අනාගතකාල ලුට් ක්‍රියාපද වාචෝත් ගත කරමු. නාගත කාල ලුච් ක්‍රියාපද වාචෝත්ගත කරමු ඔන්නදැ අපි මේ ලුච් ලකාරනතා අනාගත කාලයෙන් ක්‍රියාපදයක් පුරුෂත්‍රයේ සහ වචනත්‍රයේ වරෙනගන්නයි සූදානම් වෙන්නේ. අපි හැමෝම බොහොම ආසාාවෙන් ඕනකමින් උනන්දුවෙන් මේ වච්චන උච්චාරණය කරමු. බලන්න. රුෂ ටික තියෙනනවා වචන ටික තියෙනවා. ඔන්න බලන්න ප්‍රථම පුරුෂ ප්‍රථම පුරුෂ භවිශ්‍යති ඒක වචචනයි නෙද භවිශ්‍යති, භවිශ්‍ය ප්‍රථම පුරුෂ ඒක වචනපදේමකක්ද භාවිශ්‍යති භවිශ්‍යති, දිවචනපදේ තමා භාවිශ්‍යතා. භාවිශ්‍යතා. බහවචනය තමා භාවිශ්‍යන්ති, භාවිශ්‍යන්ති, භවිශ්‍යති, භවිශ්‍යතා භවිශ්‍යන්ති ඒ වචන දින බහ මොනුපුරුෂයද ප්‍රත්ථමපුරුෂයේ පැහැදිලීද හරි. ඉට පස්සේ මධ්‍යම පුරුෂයට යනවා මධ්‍ය ඒක වචන තමා භාවිශ්‍ය භාවි්‍ය මධ්‍යමරු දීවචනය භාවිශ්‍යත භවි්‍ය මධ්‍යම බහුවචචනයට යනවා මධ්‍යම්පුරුෂ දිවන භාවිශ්‍යත මධ්‍යම්පුරුෂ භහුවචනය භවි්‍යත භවි්‍යත කොහොමද මධ්‍යම්පුරුෂය වරන ගන්නේ භාවිශ්‍යසි භවිශ්‍යතා, භාවි්‍යත භවිශෂී භාවිශ්‍යත භාවිෂ්‍යත ප්‍රථම් පුරුෂි කොහොමද භ්‍යති භවිෂ්‍යත භවිෂ්‍යන්තියේ මධ්‍යම භවිශ්‍යසි භවිෂ්‍යත භවිෂ්‍යත පැහැදිලීනේ හරි. ඉළඟට අපි උත්තම පුරුෂයට යනවා. භවිශ්‍යමී භවිශ්‍යාව භ්‍යමී භ්‍ය භවිෂ්‍ය මහ. හදලීද හරි ඔන්න අපි හැමෝමකවර උච්චාරණය කරමු ශබ්ද නගල කියමු අපි කට ඇතුළින් මුණුමුණ ගානන ඇතුව හොද්දට අපි හඬ පිටට ඇහෙන විද්‍යයට නේද හොඳට උච්චාරණය කරන්න ශබ්ද නගල උච්චාරණය කරන්න ඕනෙ. ඔන්න පටන්ගමුව අපි භවිශ්‍යති භවිශ්‍යත භවිශ්‍යන්ති, භවිශ්‍යසි භවිශ්‍යත භවිශ්‍යත. භවිශ්‍යමි භවිශ්‍යාව භවිශ්‍යම පැදිලිනේ හරි. දැන් අපි මේක සිංහලෙන් කොහොමද කියන්නේ. භවිශ්‍යස භවි්‍යති අපි කතා කරන්නේ අනාගතයේ සිද්ධ වෙයි කියල හිතෙන දෙයක් පිළිබඳව. එතකොට භවිශ්‍යති කියනවා ඒක වචන පදේ, ද වන්නේය අනාගත්තයට මෙහෙම දෙයක් වෙන්නේ පන්නේය කියලා කියනවා. ඉට පස්සේ දිවච්චනයට යනවා භවිශ්‍යත භවිශ්‍යතහ දෙදෙන වන්නාහ දෙදෙන වන්නාහ නද ප්‍රථම පුරුෂ දිවචනය දෙදෙන වන්නාහ. පස් ඇ යනවා භහවන ප්‍රථමපුරුෂ භහුවචන පදේතයනවා භාවිශ්ෂන්ති භවිෂ්ෂන්ති කියනකොට බහුවචනයි අනාගතයේ වහ කොහොමද සිංහලෙන් අපි කියන්නේ වන්නේ දෙදෙන වන්නහ වண்ணாக වන්නේ. දෙදෙන වන්නාහ වන්නා හ පැහැදිලේනේ හත්. ඉට පස්ස අප යනවා මධ්‍යම පුරුෂයට මධ්‍යම් පුරුෂය කොහොමද භාවිශ්‍යසි භාවිශ්‍යතා භාවිශ්‍යත සිංහලෙන් කොහොමද කියන අපි වන්නේහි දෙදෙනවන්නේ හු වන්නේ හු. වන්නේහි ඒක වචනයි මධ්‍යම පුරුෂ, දෙදෙනවන්නේ හෝ දිවචනයි මධ්‍යම පුරුෂ වන්නේ හෝ බහුවචනයි මධ්‍යම පුරුෂ පැහැදිලීද ඕ පැහැදිලි. ඉළඟට අපි අනවා පොඩි හා මුදුරුවනේ උත්තම පුරුෂයට උත්තුම් පුරුෂය කොහොමද වරනගන්නේ. භවිශ්‍යාමී භම භවිෂ්‍යාව භවිශ්‍යා මහතකොට. භවිශ්්‍යමි වමි වන්නේෙමි ඉස්සරහට අනාගතේ වන්නෙමි ලුට් ලකාර. ඉරසේ භවිශ්‍යාව භවිශ්‍යාව දෙදෙන වන්නෙමු දෙදෙන වන්නමු ඉරි පස්සේ භෞවචනට යනවා. භවිශ්‍යම වන්නේ මු. වන්නේමි ඒ වචනයි දෙදෙනවන්නේම දිවචනයි වන්නමූ බහු වචනයි පැහැදිලීද හරි. ඕනපි හැමෝම එකවර ලස්නටු චාරණය කරමු භවිශ්‍යති භවිශ්‍යත භවිශ්‍යන්ති, භවිශ්‍යසි භවිශ්‍යත භවිශ්‍යත, භවිශ්‍යාමි භවිශ්‍යාව, භවිශ්‍ය භෂ්‍යාව සිංහලිනුත් අපි කියමු වන්නේය දෙදෙන වන්නාහ වන්නාහ. ඉටපසේ වන්නේහි දෙදෙනවන්නේෙහු වන්නේහු. ඉටපසේ වන්නේෙමි දෙදෙනවන්නෙමු වන් නෙමු. පැහැදිලීද හරි. ඔන්න ඔය විදිහයට තමා පොඩි හාමුදුරුවනේ පුතේදයේ, ලුච් ලකාරයක් නැත්තං අනාගත කාලේ ක්‍රියාපදයක් වරනගා ගන්නේ. තකුට මෙතන අපිට විශේෂත්වයක් තියෙනවා. දැන් අපි අතනදි කතා කලා කොහෙද වර්තමාන කාලදි ප්‍රත්්‍ය ටිකක් කතා කලානේ තීතක් අන්තීසි තස්ථමී වහමහ කියලා නද එන්න ඒ කියන ප්‍රත්්‍ය ටිකම තමයි මෙතන තියෙන්න්නේ. හැබැයි. වෙනසක් වෙලා තියෙනවා ඉශ්්‍යති කියන එක මුලට ඇවිල්ල තියෙනවා. ඔන්න මත්තක තියාගන්න හොඳ පොයින්ට් එකක්. හරි අනාගත කාලන තල්ලුච් ලකාරය වර්තමාන කාල ප්‍රත්ථේ ටික්කම තමාතියෙන ලට්ලකාර ප්‍රත්තිේ ටිකම තමාතියන හැබැයි මුලට ඉශ්්‍යති කියන එක නහ දෙනවා. එතකුට අපි කතා කරේ ලන්් ලකාරය අතීත කාලේ අයන්නක් කිස්සල් හට ක්‍රියාපදේට ්‍රාපදට ඉස්සරහින් අයන්නක් කෙනවා කියලා අපි කතා කලා පැහැදිලීද ඕන්න මතකතියාගන්න හොඳ තැනක් මංකිව්වේ. වර්තමාන කාල නැත්තන් ලටලාකාර ප්‍රත්ථටික අපි හැමෝටම පාඩන්නේ තීතහ අන්ති සීතහත මීවහම කියලනේද. ඒටිකම තමා මෙතන තියෙන්නේ ඉශ්්‍යති කියෙනයක ඉස්සරහට ඇවිල්ලා. දැම් පැහැදිලීද තුන්නම. මෙලාකාර තුනම ලට්ලාකාරය ලල්ලාකාරය ලුච් ිලාකාරය. වර්තමාන කාලය අතීත කාලය සහ අනාගත කාලය කියන එක මෙකාලත්‍රය මෙකාල තුන අපිට මතක තියාගන්න පහසුක්‍රමයක් තමයිඔය අපි දැන් කතා කළේ පැහැදිලීද හරි අපි ඊළඟට යමු බලන්න බලන්න අපිට තියෙනවා ක්‍රියාකාරකමක් කරන්න ද ක්‍රියාකාරකමක් කරන්න තියන්නේ. දාසය දෙක ක්‍රියාකාරකම දාසය දෙක ක්‍රියාකාරකම අනාගත කාල ක්‍රියා පද හඳුනාගෙන වාචෝදගත කරමු අනාගත කාල ක්‍රියා පද හඳුනාගෙන වාචෝත්ගත කරමු බලන්නකෝ. පලවෙනි එක දීල තියෙනවා ේ ලේකිශ්්‍යති කියල කියන්නේ ලියන්නේය ලියන්නේය ඉශ්්‍යති ප්‍රථම පුරුෂයි ඒ වචනයි. ලේකශ්්‍යති ලියය. ඉට පස්ස තියෙනවා ධාවිශ ධාවති කියන එක නේද. ධාවති කියන එක වර්තමාන කාලයි අධාවත්. අතීත කාලයි අනාගත කාලය කොහොමති කියන්නේ ධාවි ධාවිශ්‍යති. ඉරි පස්තිනවා ක්‍රීඩිීඩ ක්‍රීඩති ලට් අක්‍රීඩත් ලං ලු් කොහොමද ක්‍රීඩිශෂති නද ක්‍රීඩිශති. ඉඩ පස කියනවා තරිශ්‍යති තරි්‍යති. තරණය කරනවා. තරිශ්‍යති කියන්නේ තරණය කරන්නේය අනාගතයේ. එක වෙලත්නෑ මේ මොතේ වෙන්නෙත් නෑ ඉස්සරහට වෙයි කියලා හිතනවනේ ද තරණය කරන්නේ.ද ඉළඟට තියෙනවා පටිශ්‍යති පටිශ්‍යති කියලකිව පඩිහාමුදුරුවනේ පාඩම් කරන්නේ පාඩම් කරන්නේ. පැහැදිලීද මේ බලන්න. ලේකීශ්‍යති ධාවිශ්‍යති, ප්‍රීඩිශ්‍යති, පරිශ්‍යති සහ පටිශ්‍යති ඔය කියපු ක්‍රියා පදටික ලුට් ලකාරේ. එහම නැතං අනාගත කාලයෙන් තමයි අපි කතා කළේ ඉළඟට බලන්නකෝ. ගමිශ ගමිශ්‍යති ගච්ෂති වර්තමාන කාලයි. අගච්චත් අතීත කාලයි. ගමිශ්‍යති අනාගත කාලයි බලන්න ඒතුන වරනගෙන හැටි නේද. ගච්චති, අගච්ත් ගමිශ්‍යති. ගමිශ්‍යති පැහැදිලිද වෙනස් නේද. ගච්චති, අගච්ත් ගමිශ්‍යති හල්. ඉළඟට වශිශ්‍යති. වශ වස්සති කියල කියන වාසය කරනවට එතකොළ ලට්් වසති ලං අවසත් ලුච්් කොහොමද වසි්‍ය ව වශශ්‍යති දස්සට උච්චාරණය කරන්නනු ශයිනු තුනක්තිී නොනි සංස්කෘතියනේ ද මනාද තාලුජ මුෘර්්දජ, ධන්තජ ශාෂස. ාස ස කියන කුරුතු නතකොට අප මෙතන උචාරණය කොහොමද කරන්නේ. වසිශ්‍යසි, වශ වසිශ්‍යසි, වසිශ්‍යසි පැහැදිලීද වසන්නේය වසන්නේය. ඊළඟටි කියනවා කාදිශ්‍යති, කාදිශ්‍යති, කාදති ලච් ලකාරයි, අකාදත් ලන්ලකාරයි, කාදිශ්්‍යති, ලුට් ලකාරයි ඒ යන්නේ කන්නේය කන්නේය පැහැදිලීනේ ඉළඟට යනවාක්ක්ෂති කියන වදති කියයි හද අවදත් කීවේය වක්ෂති කියන්නේය වක්ෂති කියන් නේය පැහැදිලීද හරි. ඉළඟට? නමශ නමිශ්‍යති, නමති ලට්් ලකාරයි අනමත් ලංලකාරයි නමිශ්‍යති ලුච් ලකාරයි. එතකොට ඒකින් කියන්නමුකදද වඳින් නේය අනාගත කාලයේනෙද අපි වඳන්නේය නමිශ්‍යති, නමිශ්‍යති. දැන් පැහැදිලීද. අපි අද කතා කරන පාඩමේ මූලික අරමුණ මේක තමා මුල්ම කතාව එක යන මේ පාඩමෙන් අප ඉගෙන ගන්නේ. ලුට් ලකාරය ගැනනේ ද ඕ ලුට් ලකාරයේ ක්‍රියාපද ටිකක් යෙදෙන විදිහ තමාම අපි ඉගෙන ගත්තේ කත්තා කළේ පැහැදිලීනිියෝ බොහන්සලාට හරි. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න තියන්නේ කියලා. හරි.

ලට් ලකාරයෙන් ලියන්න ඕනේ සංස්කෘතේ ඒ ලටලකාරෙන් ලියපු එකම ලන් ලකාරෙන් ලියන්නත් ඕනේ ලන් ලකාරෙන් ලියොපු එක ලුට් ලකාරනුත් ලියන්න ඕනේ. මොකද කියන්නේ අබියෝගයේ බාරගන්නවද ඌ අපි අභියෝගවලට බයන අප අභියෝගවලට මුණදීලා ඉස්සරහටේ අන්න ඕනේ න හරි. අපි හෙනම් පටන්ගනිමුකොෝ? ගන්නක දැන් ඔබහන්සේලාගේ අපේ දලපුතාලගේ පොට්ටික අරගෙන මේ අභ්‍යාසයේ පිටපත් කරගෙන ටක්කාල ලියන්න බලන්න අතීත කාලයෙන් සහ වර්තමාන කාලයේ අතීත කාලය සහ අනාගත කාලයගෙන මේ කාල තුනටම පරිවර්තනය කළ ලියන්න බලන්න. හරි ඔන්න දැන් අපි ඔබවහන්සේලා අපේ දුලපුතාලා ලියපු පිළිතුරුටික, නිවැදිද කියල බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කොහොමද බලමු பல வෙන එක. ඔහු ගමටයයි ඔහු ගමටයයි. අපි මේක දිලතියෙන සිංහලෙන්න්නේ සංස්කෘතයට පරිවර්த்தනය කරන්න ඕනே. ඔන්න අප ඉස්සල්லாம்ම පරිවර්த்தනය කරනවා. සංස්කෘතයමකටද ලට්වලට ලට්වලට අපි, වර්තනය කරනවා. ලට්ව ලින්කෝ හොමද කියන්නේ සා ග්‍රාමම් ගච්ති එදසා ග්‍රාමම් ගච්ති. ஹත්த்தම නැத்தං ஒහු ගමට යි. இட் පமேக அண்ணோணுக்கந்த. தம்மையாபிலிிய வருத்துமான காலை தங்கலி அண்ணோனே அ தීத்து கா லண்லாකාොහ ஓහු ගමட்ட ගயேயே කියලාலிි அண்ணோනே. කොහොම ඔහු ගමට ගේ කියලාපිළිය அන්නේ සා.

ලுට් ලකාර ෙන අනාගතයේ ඔහු ගමට යන්නේය ඔහු ගමට යන්නේ කොහමදලියන්නේ අපි මේ සා. දැන් ඔන්න අපිට අර කතාකර පුළුට් ලකාරයේ ප්‍රථම් පුරුෂ මධ්‍යයෙන් පුරුෂ උත්තම් පුරුෂ භාවිතයට. ගන්න අවස්සාවයි මේ උදාවෙලා තියනෙ කොහොමද ප්‍රථම පුරුෂ අපි වරණැගුවේ ගමිශ්‍යති කියලනේ ගමිශ්‍යති. එතකොට ඔහු ගමට යයි කියනකොට ගච්ෂති, අගච්ාත් ගමිශ්‍යති. හෙ එතකොට සහ ග්‍රාමම් ගමිශ්‍යති. ග්‍රාමං ගමිශ්‍යති හෙතෙම ගමට යන්නේය කියන එක. දැන්ගන්න පලවෙනි වා්‍යයේ, ලට් ලකාරය ලන්ලකාරය සහ, ලුච වර්තමාන කාල අතීත කාල සහ අනාගත කාල කියන තුනම පලවෙනි වාකයේ පිළිතුරු තුන මෙතන තියෙනවා. බලන්න. ඔබහන්සේලා ලියපු පිළිතුර නිවැරදීද කියලා. හරි. ඔන්න අපි ඊළඟට දෙවැනි වාකය කතා කරන්න යනවනේ එ දෙවැනි සරලවාකය කතා කරන්නයි යන්නේ. එතකොට මට බෝඩ්ඩිකෝන නිසා මම මේ පිළිතුරු ටික බෝඩ්ඩ එකෙන් අයින් කරගන්නවා. හරි.

ආශ්‍රමං ආස්ත්‍රමං අගච්චත් මුනිබරයා අසපුුවට ගියේ ඊට පස්ස කොහොමද මේ කපිල්ලුච් ලකාරයෙන් කියන්නේ අපි මේ ඉගෙන ගන්න කාලයෙන් කොහොමද කියන්නේ එකග ගණන අපි ලුට් ලකාරයනේ ලුට් කියල ගැන අනාගතයේ එතකොට මොනි ආශ්‍රමං ගමිශ්‍යති. මනි ආශ්‍රම ගමිශ්‍යති මොනි ආශත්‍රමං. गामिष्यति गमिष्यति गमिष्यति हरि मुनि आश्रमं गमिष्य

මුනිවරයා අසපුුවට ගියේය. ඉට පසේ ලුච් ලකාරයෙන් කියන මුනිවරයා ආසපුුවට යන්නේ කියලා කියන කොහොමද මුණ ආශ්‍රමං ගමිශ්‍ය ති, ගමිශ්‍යති පැහැදිලීද හරි. දැන් මම මේ පිළිතුරු තුනත් බෝඩ්ඩ එකෙන් ඉවත් කරගන්නවා. ඔබහන්සල මේක සටහන් කරගන්න.

bālaka krīḍiṣyati bālaka krīḍiṣyati bālaka krīḍiṣyati බලන්නකෝ බාලක ක්‍රීඩති බාලක අක්‍රීඩති බාලක ක්‍රීඩිශති්‍රීඩිශ ති පැහැදිලීද හරි. මේක ඔක්කොම තියෙන්නේ ඒක වචනයෙන් මේ අපි ලියපු තුනම තිබුුණේ නේද ඔහු ගමටයයි මුනිවරයාසපුුවටයයි ළමයා ක්‍රීඩා කරයි කියන තුනම තිබුණේ ප්‍රථමපුරුෂ, ඒක වචනෙන් පහැදිලේනේද හරි බලන්නකෝ ඔබහන්සල ලීපු පිළිතුර ටික නිවැරදීද කියලා මම මේ ලියල තියෙන පිළිතුරුත් එක්කං ඔව මංහිතනවා. නිිවැදි පිළිතුරුටික ලියලා ඇති කියලා. අපි ඊலங்க வாக்கேட்டයමු. මේකා අපි බෝඩ් එක අයින් කරගන්නවා. හරි. ඊ පස්සි අපි කියනවා හතරවැෙන එක,

ද. වඳුරා ගෙඩිය කයි. පස්ස මේක කියන්න ඕන අපි අතීත කාලයෙන් කෑවය නද ලංවලින් කියන්න ඕන වඳුරා ගෙඩිය කෑවය කොහමද කියන්නේ. වානර පළම් අකාදත් නද වානරා පළම්.

පඳූරා ගෙඩිය කන්නේය කොහොමද කියන්නේ වානර පළං කාදිශ්‍යතිී යෙද වානර පළංකාදිශ්‍යතිී. බලන්නකෝ කොමද කියලා. වඳරගඩිය කයි. லட்්வலிින්ங කියනවා வானற பம் காதති. இரு පස්ස අපි லංவலிින් කියනවා வானற பළங அக்காදத்துන්. இ පப்ப லுட்්வலி කියනවා. வானற பம் காදිஷ්‍යති නෙදකணු ලැබේ எனத்தං கන්නේය කියන අදහස. ඉ පස්සේ අපි බලමු ඊළඟ එක. හරි ඉළඟට අපි අනවා පස් පෙනි වාකයට පහ කොහොමද තියෙන්නේ අපිට ඔහු කන්ද තරණය කරයි. ඔහු කන්ද තරණය කරයි. කොහොමද අපි මේකල ියන්නේ ලට්වලින් සා. ගිරිම් ගිරිම් තරති සහගිරිම් තරති ඉට පස්ස කොහොමද මේක කියන්නේ. ලංලකාරයෙන් ඔහු කන්ද තරණය කළේය නදසා. දැන් තරණය කළේය කියනකට ඔහු තරණය කළ අතරත් නද අයන්නක් ඉස්සර හටේනවා කිව අපේ තරත් ඉට පස්සේ මේ කාර්පතියා ඕන ලුට්ලින් ලු්වලින් කොහොමද තියන්නේ ඔහු කන්ද තරණය කරන්නේය ඔහු කන්ද තරණය කරන්නේය කොහොමද කියන්නේ එතකොට සහ ගිරිම් තරිශ්‍යති සහ ගිරිම් තරිශ්‍යති ස ගිරිම්. තරි්‍යයති රිති පහැදිලිද ඔහු කන්ද තරණය කරයි ඔහු කන්ද තරණය කළේය ඔහු කන්ද තරණය කරන්නේය සහගිරිම් තරති සහගිරිම් අතරත් සහගිරිම් තරිෂ්‍ය. පැහැදිලීනේ හරි. ඉට පස්සේ අපි යනවා ඊළඟ වාකයට. හරි මොකක්ද තියන මම බුදුන්වාදමි මම බුදුන්වාදමි කොහොමද කියන්නේ ලට්වලින් අහං බුද්ධන් නමාමි අහ. බුද්ධන් අහන් බුද්ධම් නමාමි හරි. ඊට පස්ස කොහොමද මේක මම බුදුන් වැන්දෙමි මම බුදුන් වැන්දෙමි මේක? උත්තම පුරුෂයි නේද තකොට මම බුදුන් වැන් දෙමි කියලා කියන කොහොමද අහ අහ බුද්ධන් අහබුද්ධම් න අහ බුද්ධ අ ම අන මම් කියල තමයි අපි ලියන්න ඕනේ. අහම් බුද්ධන් අ ම ඉ පස්සෙ මේ ක අපි අනාගත කාලයකො හොමද කියන්නේ. මම බුද්දුන් වඳීෙමි මම බුදුන් වඳින්නේෙමි. අහන් බුද්ධම් අහන් බුද්ධම් වඳින් නෙමිනං නමිශ්ෂාමි නමිශ්‍යාමි

ಬುದ್ಧಂ ವಂದಿತಿ. ತೊಕಟ ಉಪಾಸಕಾ ಬುದ್ಧಂ ವಂದಂತಿ ನಮಂತಿ ಉಪಾಸಕಾ ಬುದ್ಧಂ ಬುದ್ಧಂ ನಮಂತಿ ඉ පස්ස කියනවා? උපාසකයා බුදුන්වැந்தேය එතකොට නමන්තී කියනකොට අනමන් வேண்டோනනේ දනමන්.කට කොහොමද උපාසකා බුද්ධம் அනමන්.

අති අනාගතය කරන දෙයක්නේ දෙකොහොම දිතකට අපි කියන්නේ උපාසකා බුද්ධන් නමිෂ්‍ය නමිෂන්ති එද උපාසකා උපාසකා බුද්ධන් බුද්ධම්.

ලකාර අපි ළඟකට යමු. නුම්බ ලුමක් ලිය නුම්බ ලුමක් ලියහි කොහමදන්නේ නුම්බ කියනකොට මධ්‍යම පුරුෂයි එතකොට කියන අපි තුවන් නේද?

මේක කොහොමද අතීතේ කියන්නේ ලීවෙහි ද අතීතය ලියලා ඉව රයිතරු කොහොමද ගැනත්වන් ලේකනං අ ද අලිකාව තුවන් ලේකනං අලිකාව. තු ලේකනං අලිකාව ඊ පස මේක අනාගතයකො හොමද කියන්නේ. ලිකශ්‍ය ලිකෂී නද තුවං ලේකනං ලිකෂ්‍යසි තු ලේකන

අලික් අලිකාවා නෙදතුවං ලේකනං ලිකෂ්‍ය සි. එතකොට මේක ලට් ලකාරයි, ලන්ලකාරයි, ලුච් ලකාරයි. වර්තමාන කාලයි අතීත කාලයි අනාගත කාලයි. ඔන්නාපී ඊළගේකට යනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නමවෙනි වා්‍යය නද නමවෙනි වාකය. නමේ තියෙනෙ කොහොමද අශ්වයෝ දෙදෙන දුවත් අශ්වයෝ දෙදෙන දුවත් කොහොමද අපි කියන්නේ අශ්වව් දාව තහ ලට් ලකාරෙන් කියන්නේ අශ්වව් දත අශ්ව් දාව තක් ඔන්න මම ලියනවා. අ කියන සයුතාක්ෂරය අපි කොහොමද ලියන්න බලන්න තාලුජ තාලුජෂයක කටම සම්බන්ධ කරා අ අශ දකද අශ්ව දාවත ද අශ්වයෝ දෙදෙන දුවත් කට මේකා පි ලන්ලකාරයෙන් කොහොමද කියන්නේ. අශ්වව අධාව අධාවත් අධාව තාම් අධාව තාම් අ්වව අධාව තාම් අශ්ව් අධාව. තාම් එද අධාව තාම්. ඉට පස් මේක ලුට් ලකාරයකු හොමද කියන්නේ. අශ්වා වූ ධාවිශ්‍ය දැ මෙතන කියන්නේ දිවචනන තියන දවතක් කියනෙක දිවචනයෙන් තියනෙ. එතකොට අධාව තම් කියන එකත් තියන දීවචනය. එතකොට අපි ලුට්් ලකාරේනේද අනාගත කාලේ ඉශ්්‍යති කියනෙ හොමද ශ්‍යතක් වෙන්න ඕනේනෙද. ාවි්‍යතවෙන්නෝ නැත කොට අශ්වව් අශව ධාවිශ්‍යත ධවිශ්‍ය පැහැදිලීද ඔන්න ය විදියට තමා? අවදාවත ලටලකාරයි අශ්වව අදාවතාම් ලண்ලකාරයි අශ්වව ධවිශ්‍යත ලිට් ලுට් ලකාරයි. වර්த்தமானනකාලයි අතීතකාலைයි அනාගත காலை. இலங்கு வாக்கேට අපயானවාරි ඒක තියෙනවා ශිෂ්‍යයා පොත පාඩம் කරයි ශිෂෂයා.

පුස්තකම් අපටත් ඉඩ පස්ස ඇි මේක ලුට් ලකාරේ නැත්තං අනාගත කාලයෙන් කියන්න නවා පටි පතිශ්‍යති එතකොට චාත්‍ර පුස්තකං පටිශ්‍යති. छात्रा पुस्तक पाठिष्यति पाठिष्यति हरे බලන්න ලට ලකාරෙන් නවා චාත්‍ර පුస్తකం පටති ශිෂ්‍යපතු පාඩම් කරයි. ల్ ලකාරෙන් ෙනවා චාත්‍ර පුస్తකං අපටත්ට පස්සේ. లుచ ලකාරෙන් ෙනන චාත්‍ර පුస్తකම් පටශති පහැදිලීනේ හරි. ஒන්නද අපි මේ දීල තියෙන අපිට මේ දාසක අභ්‍යසයේ දීලතියෙන. මේ වාක්‍ය දහයම ද වාකය දහයක් අපට දිරතියෙනවා මේ වාක්‍ය දහයම අපි කාලතුනට පරිවර්තනය කලා එතකට අපි වාක්‍ය කියීයක් මෙතන අද හදල තිනවද වාක්‍ය තිහක්. නද අපි සංස්කෘතිෙන් වාකය තිහක් දැන් ලිව්වා. සෙල්ලං නෑනේද. ඕහ දැ අපි ගොඩක් හොඳ ඒ ගොඩක් තක්ෂයි අපි වාකෙ තිහක් මේ පාඩමේද අභ්‍යස හැටියට කලා. ලකාරෙන් පුළුවන් ලල්ලා කාරයෙන් පුළුවන් ලුට් ලකාරෙන් පුළුවන්. අපි බලමු ඉස්සරහට මොකද්ද කරන්න තියන කියලා. බලන්නකෝ දැන් අපි පහුගේ පාඩංවලිනුත් හැම පාඩමක් අවසානෙදිම අපි විභක්තියක් දෙකක් ඉගෙන ගත්තා. නද පහුගේ පාඩමෙනුත් අපි චතුර්ති විභක්තිය සහ පංචමී විභක්තිය කියන එක ඉගෙන ගත්තා. ට මේ දාසේවෙනි පාඩමෙන් මේ අපි කතාකරෙන පාඩමේ දී අපිට කතා කරන්න තියෙනවා. ඉගෙන ගන්න තියෙනවා. ශස්්ටී විභක්තිය සහ සප්තමී විභක්ති පද හඳුනගන්න තියෙනවා. බලන්නකෝ යමකො හෝ යමෙකුගේ අයිතියක් ප්‍රකාශකිරීමට අවශ්‍ය වූ විට ඒ? ශස්ට්‍රී විභක්තියෙන් තබනු ලැබේ මොකක්ද මෙතන කියන්නේ ශස්ට්‍රී විභක්තිය තමයි විස්සර කරන්න මොකදද යමකොහෝ යම් දෙයක නැත්තා යමෙකුගේ යම් ද්‍රවවයක යම් පුද්ගලයකුගේ යම් සත්වයකුගේ අයිතියක් ප්‍රකාශ කරනවනම් හෙද අයිතියක් ප්‍රකාශ කරනවනම් ඒක මුණවිභක්තියන්ද තියන්නේ. ශස්ටි විභක්තියෙන් තමයි තියන්න කියලා කියනවා විභක්තියේ ශස්්ටි භක්තියන් තම අපි යොදා ගන්නේ බලන්න උදාහරණයක් දීල තියෙනවා බෘක්ෂස්සය පළම් බෘක්ෂස්සය පළම් ගෙඩිය කාගෙද ගහේ නි ගෙඩිය කාටදායිති ගාට තකොට බෘක්ෂස්සය පළම් ගස ගඩ ගෙඩිය අයිති කාටද ගහ දෙතකොට ගහ කියන එක තමයි අපි සබ් ශස්ටී විභක්තියෙන් තියන්නේ ශස්ටී විභක්තියෙන් එතකට ශස්්ට විභක්තිය ශස්ටී විභක්තිය අකාරාන්ත පුරුෂලින්ගේ කොහොමද වරනගන්නේ බාලකස්සල් බාලකයෝ බාලකා, නද බාලකස්ය බාලකයෝ බාලකානාම් කියල තමයි ශස්්ටි විභක්තියක් ආරාන්තු පුරුෂුලින්ගේ වරනගන්නේ. තොකොට බෘක්ෂස්්‍ය බෘක්ෂස්ය ගසේ න ගස්සේ අයිතියක් පළම් ගෙඩිය ගසේ ගෙඩියමි ලස්සන අබගෙඩියක් තියෙනවානේ. හරි ඉරි පස්ස බලන්න තවත් උදාහරණයක් තියෙනවා. බූපාලස් රත බූපාලස් රත. බූපාල කියනේ ක අප පීගෙන ගත්ත කවුද භූපාල කියල කියන්නේ. ර නද රජතුමාතකොට බූපාලස්ය ර රජතුමාගේ රථය ඒම නැතුූ සෙන්පතියගේ රත එහෙම නෙමයි නෙ නද රජතුමා යන්නේ රජතුමා යන රජතුමාගේ රථයිෙන් බූපාලස්ස රත. රජතුමාගේ පරත්ථය එතකොට අයිතියක් හඟ වනවා පැහැදිලීද දැන් ශස්්ටී විභක්තියෙන් අර්ථවත් කරන්නේ මොකදද කියන කාරනාව ශස්ටි විභක්තියෙන් අයිතියක් ප්‍රකාශ කරනවා. අපි බලමුඊළඟට හරි ඉඩ පස්ස කියනවා ඔනු සප්තමී විභක්තිය ගැන තමයි මේ කියල දෙන්න යන්නේ බලන්න කොෝ කත්‍ර විසින් කරනු ලබන ක්‍රියාව සිද්ධ කරන්න ආධාරවන ස්ථානය ප්‍රකාශශ කරනු ලබන්නේ සප්තමි විභක්තියෙන් ඒ කිවිමකක්ද. කතෘු දැන් හැමවාකයකම කත්‍රු කෙනෙකින්නවනේ මේ කතෘු විසින් සිද්ධකරන ක්‍රියාව කියාව සිද්ධ කරන්න ආධාරවන ස්ථානය. නත කතෘූගේ ක්‍රියාවට උපකාරවන ස්ථානය හඟවන පදය තියෙනවාපි සප්තමි විභක්තියෙන් නද ඔන්නෝ හොමකි වට තේරෙන් එෙනම් නැහැ අපිට. අපි උදාහරණයක් අරගෙන බලමු. විහගා කෝචාරයේ වසති විහගා කෝචාරයේ, කෝහරේ වස්සති. ඒක ඇනමකක්ද. දෙක මාරුවෙලා පින්තූර දෙක මාරුවෙලා. ඒක එච්චර හිතන්න එපා බලන්නකෝ මෙතන මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මෙතන තියන විහගා කෝචාරේ වසති මේකේ සිංහල පරිවර්තනය මේක. හරි ඉට පස්සේ හස්තේ ප්‍රදීපම් අස්තිී නේද. අතේහි පහනක් ඇ මෙයාගේ පිළිතුර මේක. හරි එකට අතෙහි පහනක් ඇත කියනෙකොට මෙයාට මේ අයිති එතකොට මෙයාට අයිති පැහැදිලීද පින්තූර දෙක මාර වෙලා තමයි අපිට තියෙන්නනේ ද පින්තූර දෙක සහ? උදාහරෙන වල සිංහල පරිවර්තන දෙක මාරුවෙලා තියනො. බලන්නකෝ විහඟා කෝටාරේ වසති විහග කෝචාරේ. වසති එකයන්නේ குුරුල්ලා බෙනයේ වාසය කරයි குරුල්ලා බෙනයේ වාසය කරයි. බලන්නකො දැං ඔයේ කියපු කාරණාව සපත වෙනවද කියලා ස්තිට වෙනවද කියලා. මෙතන කියනවා කත්‍රූ විසින් සිද්ධ කරන ක්‍රිය ක්‍රියච ආධාරවන ස්ථානයක් තියෙනවා කිව්වා. මෙතන කත්‍රු කවද බලන්නකොු කත්‍රු කවද කුරුල්ලා. නේද කතෘු කුරුල්ලා. කතෘුගේ ක්‍රියාවමකදද වාසය කරනවා මේක තමා ක්‍රියාව. හත්්‍රෝගේ ක්‍රියාවට ආධාරවන ස්ථානය මොහදස්ථානය, බෙනය මෙන්න මේක තමා මේ බෙනය කියන එක තමා අපි සප්තමී විභක්තියෙන් තියන්නේ කුරුල්ලාවාසය කරනවා කොහෙදවාසය කරන්නේ බෙනය තුළ එතකොට බෙනය නැතං ඒ ස්ථානය හඟවන පදය අපි සප්තමී විභක්තියෙන් තමා, අන්න ඕන එතකට කොහොමද බෙනයෙහි කියල කියන්නේ කෝටාරේ නද කෝචරේ කියෙල් තමයි අපි උචාරණය කරන්නේ. ඉට පස්ස බලන්නකෝ හස්තේ ප්‍රදීපම් අස්ති හස්තේ ප්‍රදීපම් අස්ති හස්තේ අතේ පහනක් ඇත අත්ත තමා කරන කොටගෙන තියෙනෙන ද අත්තෙහි. පහ ඇත එතකොට පහන තියෙන්න්නේ කොහෙද අතේ මොනස්ථානේද තියෙන පහන අත කියන ස්ථානය එතකොට මේ අත්තේහි කියන එක තමා අපි සප්තමී විභක්තියෙන් තියන්නේ එතකොට මොකක්ද ගැන හස්ේ සප්තමී එක වචනයි හස්ේද හස්තේ ප්‍රදීපම් අස්ති හස්තේ ප්‍රදීපම්, අ පැහැදිලීද මේ උදාහරණ දෙක හරි. දෙැන් අපිට ශස්ටීවිභක්තිය පැහැදිලි සප්තමීවිභක්තිය පැහැදිලි බලමුුව අපි හරි. අපිට ඔන්න අභ්‍යාසයක් කරන්න තියනවා අභ්‍යාසයක් කරන්න තියෙනවා. දාසයේ දෙක අභ්‍යාසස. දෙක අභ්‍යාශය අපේ මේ පාඩමේ අවසානම අභ්‍යාශය. පාත සඳහන් සංස්කෘතවා්‍යය සිංහලයට නගන්න. உනාපිට සංස්කෘත වාකෙටිකක් දීල තියෙනවා. මේ වාකෙටික සිංහලයට පරිවර්තනය කරන්න තමයි තියෙන්න්නේෙ. බලන්නකෝ පලවෙනි එක දැන් පොඩිහාමුදුරුවනේ පොඩිමිහණනිි වහන්සේලා මේ බයවෙන්නෝ එනැහැ. අපි කතා කලාා දැන් විභක්ති ටිකම විවක්ති අට්ට ගෑනම කතා කලානේ ද ප්‍රථමා සම්බෝධන, විතියා, තෘතියා, චතුර්ති, පංචමී, ශස්්ටි සහ සප්තමී කියන විභක්ති ටිකම කතා කරලා ඉවරයි. එතකොට ඔය කතාකරපු විභක්ති එක්ක තමයි මේ වාක්්‍ය ටික පරිවර්තනය කරන්න. හරිද හරි. අපි බලමු පලවෙනි එක තියනවා බාලකශ්‍යය හස්තේ පුස්තකම් අස්ති බාලකශ්‍ය හස්තේ පුස්තකම් අස්ති බාලකශ්‍ය මකක්ද විභක්තිය ශස්්ටි ඒක වචනයි. හස්තේ අතෙහි නෙද. පුස්තකම් විතියා අස්ති ඇත එතකොට ළමයගේ අතේ පොතක් ඇත න ළමයගේ අතේ පොතක් ඇත ළමයාගේ අතේ, පොතක් ඇත කියල තමයි අපි ලියන්නෝනේ.

පුරෂ ලිංගයික හොමද ච්චාරණය කරන වරනැගන්නේ. යති යති අත්හයෝ නේද. යති යති යතයෝ යතත ය යති යතය කියලතම උච්චාරණය වනි වරනගන්නේ. යත්තිී කියනකොට දිවචනයි ආශ්‍රමයෝ කියනකොට දිවචනයි ජීවතහ කියනකොට දිවචනයි එතකොට යත්ී. මුනිවරු දෙද මුනිවරු දෙදෙන මුනිවරු දෙදෙන ආශ්‍රම දෙකේ නැතම් අසපු දෙකේ? ජීවතා ජීවත් වෙති නැතම් වාசය කරයි. වාසය කරයි. නැත ජීවත්ති නැතම් වැඩවාසය කරයි. අපි වැඩවාසය කරයි කිය තන කාකපාදයක් දාලතියන්නේ. முனிවறு දෙதෙනසපු දෙකே වැඩවාසය කරයි කිය බෑ කර தீ வண்ணோනே කරති. පස ද மந்திரம் விසති දவ மந்திரம் விலசති දෙவி மந்திரம் மந்திரம் மது விலசති බබலைයික දේවස් மந்திரம் விසති දෙගේ මැදුර දෙව මැදුර ේව மந்தி දෙவிගේ. දෙවයාගේ මැදදුර විලෙසති බබලයි. හරි ඉරි පස්ස කියනවා ශකුණා ආකාශයේ සචාරන්ති ශකුණා, ආකාසේ, සංචරන්ති බහුවචනෙන් තියෙන්න එතකොට

ඉන් පසේ ෘක්ෂේස විහගා තිෂ්න්ති ෘක්ෂේසු කියනකොට සප්තමී බහුවචනයි, විහගා බහුවචනයි, තිෂ්ඨන්ති බහුවචනයි. එතකොට බෘක්ෂේසු ගස්වල ගස්වල කුරුල්ලෝ, ුල් තිෂ්ඨන්ති සිටිත්රි ඊ පසු කියනවා බාලක උද්‍යානේෂු්‍රීන්ති බාලකා බහුවචනයි උද්‍යානේෂු සප්තමි උද්‍යානවල ප්‍රීඩන්ති ක්‍රීඩා කරත්.

නීදේශූ වසන්ති විහගාභහුවචනයි, නීදේශූ සප්තමී බහුවචනයි වසන්ති බහුවචනයි එතකොට කුරුල්ලෝ නීඩ කියල කියන්නේ කූඩුවට නීදේශූ නෙද කුඩුවල වසන්ති වාසය කරත් කුරුල්ලෝ, කුඩුවල වාසය කරත් නැත්තං කර ති. ඊට පස්සගෙනවා බාලකානාම් ගෘහේෂු වස්ට්‍රාණි සන්ති. බාලකානාම්, බාලකස්්‍යය බාලකයෝ, බාලකා නම්. මොකදද විභක්තිය සප්තමී බහුවචනයි එතකොට අයිතියක් නේ සොරි. සප්තමී නෙමේ ශස්්ටි බාලකශ්‍ය බාලකයෝ, බාලකා නම් විභක්තිය ශස්්ටි බහුවචනයි අයිතිය ප්‍රකාශ කරනවාඇතකොට බාලකානාම්, අයිතිය කොහොමද තැන් අපි ගියවත් බාලකස්සය නද ළමයාගේ බාලකයෝ ළමයි දෙදෙනගේ බාලකානාම් ළමයින් ගේ අයිතියක් නේද. ළමයින්ගේ ගෘහේෂූ සප්තමී විභක්තිය වස්ට්‍රාණී බහවචනයි සන්ති නද. තොකොට ළමයින්ගේ.

දැම් පැදිලිද. ඕ ඔන්න අපි ලොකු වැඩක් කරලා ඉවරයි. මොනාද බලමු අපිආපහුචුට්ටක් මේ දීලතියෙන සංස්කෘතවාගේ සිංහලයට නගන්න තමයි තියෙනෙ බාලකස්ය හස්සේ පුස්තකම් මස්ති. ළමයගේ අතේ පොතක් ඇත නෙද. මාර්ගෂු රතා චලන්ති මාර්ගවල රත නැත්තං වාහන යති. වනේ ගජා චලන්ති වනයේ ඇත්තු. යති ආශ්‍රමයෝ ජීවතා මනිවරු දෙදෙන අසුපු දෙකේ වැඩවාසය කරයි. දේවස්සෙ මන්දිරම් විිලසති දෙවයාගේ මැදුර බබලයි. ඉන් පසුගේනවා ශකුුණා ආකාසේ සංචරන්ති කුරුල්ලෝ අහසේ හැසිරෙතුන්.

විහගා නීදේශූ වසන්ති කුරුල්ලෝ කඩුවල වාසය කරත්නැතම් වසති. ඉටපසගෙනවා බාලකාனான் ගෘහේෂූ වස්ට්‍රාණි සන්ති ළමයින්ගේ නිවෙස්වල වස්ට්‍ර ඇත පැහැදිලීද. අපිට අද ගොඩාක් සතුටුයි ඇයි ඒ අපි අද ලොකු ජහයග්‍රහණයකට අව ලොකු කඩයමකට ආවමකද්දේ. ඒ තමයි පුතේදුවේ පොඩිහාමුදුරුවනේ මේ සංස්කෘතභාෂාව තුළ සරලවාක්‍ය නැතම් වාක්‍යයක් නිර්මාණය කරන්න භාෂා විස්ත්‍රහට ගෙනියන්න අවශ්‍ය කරන වාක්‍ය හදාගන්න... මට්‍රමට වාකයක් හදාගන්න තැනට අපි දැන් ඇවිල්ලා ඉවරයි. ඇයි එහෙම කිව්වේ ඕ! මෙ විභක්ති නැතු අපිට මුකත් කරන්න දැහැ. විභක්ති අපිට අනිවාරය මෝනේ. විභක්ති නැති වුුණොත් අපිට අර්ථවත් නේද අපි පවස්සනදේ අපට කියාගන්න ඕනදේ. නිවැරදිව කියාගන්න හම්බවෙන්නේ නැහැ. ඇතකොට අර්ථවත් ලස්සන සුමට සුමිහිරි හෙද වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. විභක්ති අපි ඉගෙනගත්තොත් එතකොට අපි ඔන්නඔය කියන විභක්ති අටෝම බේවෙනකොට මේ පාඩම දක්වා එනකං ඇවිල්ලා විභක්ති අච අපි සම්පූර්ණ කල්ල ඉවරයි.ඒ වගේම තමයි කාලතුනක් ගැන කතා කරා ලට්ලකාරය සහලන්ලකාරය අද කතා කරේ ඒ දෙකත් එක්කම්ම ලුච් ලකාරය ඒ අන වර්තමාන කාලය. අතීත කාලය සහ අනාගත කාලයගෙන කාලතුන්නම අපි කතා කරලාඉවයි. तोොකොට நாම පදදන්නවා. ක්‍රියාපදදන්නවා විදික්‍රියාදන්නවා. ඔය අස්සේ ගොඩාක් දේවල් අපි ඉගෙන ගත් අදැන් අපි අද හොඳ පොයින්් එකනේ ද හොඳ අවස්ථාවට හොද සම්දිස්ථානයකට මේ වෙන කොට අපි ඇවිල්வில்லைඉන්නවා. කොටිම්ම කිව්වෝත් ලොක්කු චයක් ග්‍රහණයකට අපි හැවිල්ල ඉන්න ඇතකොට මේ දස්සේවෙනි පාඩම කියල කියන්නේ කොටාක් වැදගත්වෙනනේ අපේ දැනුම බුද්ධි කළම්බනය කරන්න පුළුවන් අවස්ථාවකට අපි මේ වෙන කොට ඇවිල්ල ඉවරයි ගොඩක් සත්තුටුයි. ඉතිං ඒනිසා මම වෙනද වගේම ඔබවහන්සේලාගේ ඉල්ලන්නේ. මේ සංස්කෘත භාෂාවේ පරතරට යන්න මහා පඩිරුවන් වන්නට ඔබහන්සේලාට ශක්තිය තියෙනවා. හැකියාව වාසනා භාග්‍ය තියෙනවා. ඒක නිකම් අපිට ලැබෙන්නේ නැහැ. මහන්සිවෙන්න ඕනේ උත්සාහවත් වෙන්න ඕනේ. සොයන්න ඕනේ නද නිතර නිතර අධ්‍යනය කරන්න ඕනි හෙම නැතු අපි නිකම්ම හිටියො අපි මහා පඩිරුවන් වෙන්නේ නැහැ එනිසා අපිට මේ භාෂාව තුළ, දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යන්න අපි මහන්සි විමු හැමෝම එකට එකතු වෙලා අපි මහන්සි වෙමු. හරි. ඉඩ පස්සේ අවසාන වශයෙන් අපි මේ කතාකරපු මේ පාඩම තුළ ගැබ්වෙලා තියෙන හරය නැත්තන් සංෂිප්තය නැතන් සාරාංශය ගැන තමයි අපය අවසානවතාවට කතා කළේ ඉතිං. අද පාඩම අපි මෙතනින් හමාර කරනවා. තොකොට මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේලාට ප්‍රඥ්ඥාවෙන් පිරි. නෙද ප්‍රඥ්ඥාවෙන් පිරි මහාදැනුම් සම්භාරයක් එකතු කරගන්නට හැකි මහා ප්‍රඥ්ඥාව හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද පාඩමින් අපි සමුගන්නවා. නැවත තවත් පාඩමකින් හමුවෙන්න බලාපොරොත්තුවෙයි එතකං. අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට පොඩිමහිණින් වහන්සේලාට ආදරණය දුවා දරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි. සප්පදානම් දංමදානංචිනාද. සියලුදාානයන්ට වඩා තර්මදානය උතුම් බන්න්නේය. යන තුබුදු වදන ප කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන suaasa podhidhaමුදුුව bahaන්සලාගේ මෙin bahasaන්සලාගේ duaදුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසන சிරස්थතිය උදසා දම්ිකera්‍රසිලා පරera පදනමම සිදු කරෙන manggu samaja Satkaryaai dipi perwen at